Welcome back to our YouTube channel, guys. On the Tungini Dawasat Patangatta road trip again. Thing Adapi Yanama Anuradhapura Mihinthale, a pate. A thing of you day manakita the evadability unknown him the cut the candle as to you know. Elliot Vatila, then Velava Kiel. Hi to it. Devela may homestay get our rooms there, and they get a tea cut to a car. I think I'm full. At that cute may homestay gana superi. Harimahonda a cut tea at a kite car cut tea. They had a rastava. Skills, good morning, guys. Brother, how do you do it? Brother, how do you do it? Make a follow up to grant what it in Okumbalag and Pulwa. I may go me suggest Kerno Kum the Annikila. Thing then up image it one arame baliver villa. One very sad tamaya way, the good arcs and a gitia. I think what a video current put a lachetuna. I think Pulwang with the other Janaka may. But a gingawa, it was a mamma thari asatana kenne Mara masa mamitantavilla guda kala in the gana. Yes, and a see mamma venetan cover cohegia madlabilana. I think Eda da was a himina with the active benetaran senegatiba. Guda katia dana rangavilla tiba manda guda pilla tiba when the diana could take a hariniska kalankaine. I think medapar him up in a villa vati benetinisa. අපි මේ විදිහට පැය භාගයක් පැයක් විතර එතන ගත කරලා ඒ වගේම තමයි හරිම අවු අයියදා මේ කොහොමත් ඉතින් එතනට අවු තියෙනවා නමුත් ඒ අවු හරි අමාරුයි ඊපස්සේ අපි ඉතින් කොහොම හරි වන්දනා කරලා ආවා ගයිස් අපි ආවා උත්තම් පොකුණ බලන්න යන්න යම් උත්තම් පොකුණ බලමු මම නිකන් කළු වෙලා අවුවටම මාර මමාරුයි මේ හර සෙනක ගයිස් ඉන්නේ මොනවාද රුවන් වැලි සෑය එහෙම මේ I'm going to go to the next one.
Kidigen? Kidigen? What's in there? Make a cowl at the Ronaldi? No idea. Make a make a little pile there, Dima. You go to Pokunakun and Bixon Asra, Jarabaita, and Sri. You can see it. They got gun. Mihinthale යනකම් ඉන්නේ අතරමඟ ඉන්න අපේ අපිත් එක්ක වැඩ කරන සීෂන්ස් වල ලලිත අයියා ඉතින් අපිට කිව්වා ඒ පැත්තට ගොඩ වෙදලා යන්න කියලා ඒ අයියා අපිට මර්ධන් කඩවල යන ගොඩක් උදව්වක් කරලා ලොකු උදව්වක් කරනවා ඉතින් එයා කිව්වා අපි දැන් මේ පැත්ත පාස් කරා යන්නේ ඉතින් ඒ පැත්තෙන් එන්න එයා අපිට දවල් කෑම දෙනවා කියලා ඉතින් අපි අයියලා ගෙදරත් යා මම නෑ ඉතින් මේ තමයි ලලිතයලා ගෙදර නේ අපි ආවා සීගිරියේ මේ ඊට පස්සේ මේ මගේ වයිෆ්ගේ කකුලට බෙහෙත් කරන්න අපි හෙට මර්ධන් කඩවල එනවා අද යනවා මේ මිහින්තලේ ගිහලා හෙට මර්ධන් කඩවල හරහා කොළඹ යනවා ආයෙත් ඇඟේ නගිනවා එයා හරි කැමති මොකද්ද නම යායි පින්කි පින්කි එන්න පින්කි පින්කි නැන්දි ඇවිල්ලා නැන්දි ඇවිල්ලා පින්කි පින්කි කන්න එපා හා දරිය අත ගැවුවත් නගිනවා කන්න තැනක් තිබ්බේ නැහැ අපිට මාර බඩගිනි නිසා ඒ රස්නෙත් එක්ක ඒ වෙලාව මාර මමාරෙන් හිටියේ ඊට පස්සේ වෙලාවට මේ තැන හම්බුණා
පස්සේ කට්ටිය වටේ හිටපත් කිව්වා ඒගොල්ලෝ තොතන කෑවා එහෙනම් ඔයගොල්ලෝ තනි කන්න කියලා. ඉතින් පස්සේ අපි මේ යන්නේ අපි බත් ටික ලෙහන්න. බත් මුල ලෙහන්න ඉතින්. ඉන්න දැන් මම මේ අක්කගේ බත් එක ලෙහන්න යන්නේ. ඕපන් ඕපන්. කයි දෙකයි. Two, nine, eight. Think a copy of a little bit of color and pala melumak saha. Manadiki tibbe. Mackerel. We are Matakian watching an air. E tarang ek rahai. Mamma Samani Miriskan etikene. Kayakane manda then again at the manda may. Mirisem adu in dala. Well malu tibbe. Man Samani may. කොහොමද කටු මාළු කන්නේ මට පොඩි ඇලර්ජික් එකක් තියෙනවා නමුත් මං ඒ මාළු කෑවා එදා මාරම රහයි මට 10න් ලකුණු දුන්න 10න් 10ක්ම දෙන්න වෙනවා ඉතින් අක්කේ ඔයා බලන් ඉන්නවා නම් දැන් ඔයාට පින් සිද්ධ වෙනවා අපිට එදා ඒ දුන්න බත් වේලට ඔයාට වැඩි වැඩියෙන් හම්බෙන්න ඕනේ අපි එදා ඒ හිටපු මහන්සියත් එක්ක ඔයාට ඇත්තටම පින් දීදී කෑවේ මේ ඔයාගේ මාළු කරිය ඇතරම අපිට ගෙදර ගෙනියන් තිබෙනවා අපි එදා රෑ කනවා එක පානුත් එක්ක මේ ඉතින් ওই විදිහට අපි දවල් කෑම කාලා උතන පොඩ රෙස්ට් කරා මොකද අපිට තව යන්න තියෙන පොඩි ගමනක් අපි අනුරාධපුරේ ආපු කාරණේ තියෙන්නේ පස්සේ ඉතින් ඔගොල්ලෝ ඉස්සරහට දකි ඇතරම අපි පොඩි බාර් එකට ආවේ ඉතින් ඒ බාරේ ඉෂ්ට කරන්න යන තැන ඕ ගොඩක් අය දන්නවත් ඇති ගොඩක් අය නොදන්නවත් ඇති ඉතින් ඔහොමම රැඳිලා ඉන්න අපි කොහෙද යන්නේ කියලා බලන්න ඒ වගේම ඕගොල්ලෝ අපිව තාම subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා bell icon එක click කරලා අපේ යාළුවෙක් වෙන්න අපිට මොකද ගන්න ඔය වාව සමහර දන්නේ නැතුව ඇති කටුසෑය කියන මොකද්ද කියලා පෙන්නන්න අපි දැන් මේ ඉන්නේ කටුසෑය කියන තැන. ඉතින් මේ කටුසෑය එච්චර ප්‍රසිද්ධ තැනක් නෙමෙයි ඉස්සර. නමුත් දැන් ඒක ගොඩක් නවීකරණය වෙලා තියෙනවා. ඉතින් මෙතන සඳහන් වෙලා තියෙන විදිහට මේ කටුසෑයේ තැන්පත් කරලා තියෙන්නේ ඒ දවස්වල තිබුණ යුද ආයුධ කියනවා. ඒ වගේම තවත් රාවයක් යනවා. බුදුරජාණන් වහන්සේගේ භක්මාවශේෂ තැන්පත් කරලා තියෙනවා කියලත්. ඉතින් මම දැන් මේ එන දෙවෙනි පාර පළවෙනි පාර එනකොට මෙතන මේ තරම් දියුණු වෙලා තිබෙන්නේ නැහැ. නමුත් දැන් ගොඩක් සෙනග එන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම තමයි ඇයි අපි ආවේ. ඉතින් අපි ගිය අවුරුද්දේ මෙතනට බාරයක් වුණා මයි මගේ හස්බන්ඩ් විදෙන්නම. ඉතින් අපි ඒ බාරේ ඉෂ්ට කරන්න තමයි මේ අනුරාධපුර ගමන ආවේ. ඉතින් දැන් අපි උදේම අපි විසින්ම හදාගත්ත මේ මුළුතැන් පූජාවත් එක්ක ඒක පූජා කරන්න තමයි මේ වෙලාවේ ඒක හවස් වෙලා අපි එනවා කියලා හිතුවා අනිත් තැන්වල ගිහිල්ලා ඇවිල්ලා තර අපිට මෙතන නිදහසේ ඉන්න පුළුවන් නිසා අනිත් එක පොඩි හිතරිදෙන සිදුවීමක් වුණා ඒක තමයි දැන් අපි මේ මුළුතැන්පත් පූජා කරන්න ගිහිල්ලා අපි ඒක පූජා කරද්දිම ඒක පාටම කපු මහත්තයෙක් ඇවිල්ලා ඉස්සර මෙතන කපු මහත්තයෙක් හිටියෙත් නැහැ නමුත් දැන් එතන කපු මහත්තයෙක්ගේ අතිකාකරණයව ඒ හැමදේම පටන් අරගෙන ඊට පස්සේ ඉතින් මෙයා අපි දැන් මේ කිරිබත් පූජාව තියන්න යනකොට එයා දැකලා එයාවිල්ලා කිව්වා ඕක තිබ්බ ගමන් අනිත් පැත්තට ගිහලා විසික් කරන්න කියලා. ඉතින් ඒකට අපිට පොඩ්ඩක් අවුල් ගියා මොකද අපි මෙච්චර දුර ඉඳන් ඇවිල්ලා හිතේ ආසාවෙන් අපි මේ පූජාව දෙන්නේ. ඉතින් ඒක තියලා ඇට්ලීස් අපිට ටික වෙලාවක් හරි එතන ඒක තියන්න තියනවනේ වටින්නේ. ඊට පස්සේ මම කරපු වැඩේ මම පූජා කරලා වැඳලා පිදලා ඔක්කොම කරලා ඉවර වෙලා මම මගේ පූජාව ගිහිල්ලා පාරේහා පැත්තෙන් තිබ්බා එතකොටම අනේ ගහක් උඩ හිටපු වඳුරු පැටව වගේක් ඇවිල්ලා ඒක කෑවා. ඒ වගේම තමයි මහත්යාගේ එකක් තියලා
මහත්ත වැඳ වැදි ඉන්නකොට මර උඩ ඉන්න ඕගලන්ට පේන වඳුරා ඇවිල්ලා එක කෑවා. ඉතින් ඒ නිසා ගොඩක් සතුටු වුණා. අපි එක වුණ බකියකට දාන්න නැතුව ඒක අපිට පූජා කරලා කවුරු හරි එකෙන් ප්‍රයෝජනයක් ගත්ත එකට. ඉතින් දැන් අපි මේ ඉන්නේ ඉන්දි කටු සෑය කියන තැන. ඉතින් මේක තියෙන්නේ කටු සෑයේ එහා පැත්තෙමයි. ඉතින් එවකට භික්ෂුන් වහන්සේලාගේ චීවර මහපු ඉන්දි කටු සියල්ල එකතු කරලා මෙතන තැන්පත් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි අද නොදකපු තැන් ගොඩකට ගියා මිහින්තලේ ගියන. මොකද අපි මිහින්තලේ ඊට කලින් ගිහිල්ලා තියෙන හින්දා. ඊට පස්සේ අපි ගියා මීටර් 300ක් විතර එහායින් තියෙන රාජගිරි ලෙන බලන්න. ඉතින් මේ වගේ තැන් ගොඩක් අය යනවා අඩුයි. ඉතින් මේ පාර අපේ ටාගට් එක වුණේ අපි නොගිය තැන් වල යන්න. මොකද අපේ කසින්ස්ලා දෙන්න ඔය වගේ තැන් ගැන මාර විදිහට දන්න. ඉතින් ඒගොල්ලෝ අපිව මේ විදිහට එක්කන් ගියා. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. ඔයි මෙතනත් නිකන් ලුක්ස් ලයික් කියලා කියමුක. ඒ කියන්නේ තියෙන්නේ සැතපෙන බුදු පිළිමයක් තිබ්බ වගේ හැඩයක් තමයි තියෙන්නේ මේ ලෙනෙත්. දැන් ඉන්නේ කළුදිය පොකුණ බලන්න ඇවිල්ලා. එකත් මිහින්තලේ තියෙන ලස්සන තැන. ඔන්න අපි දැන් කළුදිය පොකුණ බලන්න ආවා. ඉතින් මේ කළුදිය පොකුණ තියෙන්නේ රාජගිරිය දෙන තැන පැත්ත නෙමෙයි අනිත් පැත්තේ විරුද්ධ පැත්තේ. ඉතින් මේ විදිහට තමයි එතන එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් මේකේ ඉතිහාස කතාව ගැන කිව්වොත් මේ කළුදිය කියන්නේ මේකේ ජලය කළුපාට තුරුයි කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. එහෙම නම් පේන්නේ නැහැ. නමුත් අර කියන විදිහට ඒක එහෙම තමයි කියලා ඉතින් හිතමු. අනිත් එක තමයි මෙතන භික්ෂුන් වහන්සේලාගේ සියලුම ජල අවශ්‍යතා සපුරා ගන්න තමයි මේ පොකුණ ඉදිවලා තියෙන්නේ. ඉදිවලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ පරිසරය මාර නිෂ්කලංකයි. ඕනම කෙනෙක්ට අර විඩාව නිවා ගන්න ඇවිල්ලා යන්න පුළුවන් තරක් අනිවාර්යෙන් එන්නේ. ඒ ඉදි කිරීම එක බලුවම හරිම නිෂ්කලංකයි පේන පොකුණක් ඉතින් කවුරු හරි මෙහෙ එන්න ඉන්නවා නම් අනිවාර්යෙන් මේ ගල නගින්න. මේ එතන උඩට ගිහාම ඕගලන්ට මේ වටපිටාව ලස්සනටම දැක ගන්න පුළුවන්. අනිත් එක මේ වගේ වෙලාවක එන්න ඒක ඇඟටත් පහසුයි, රස්නෙකුත් නැහැ. විඳින්න උපරිම හොඳ වෙලාවක්. කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. රස්නේ නැහැනේ.
නැත්තම් හරි අමාරු අනුරාධපුරේ දවල් වරුවේ ඇවිදිනවා කියන්නේ it's a challenge guys then බලන්න කොච්චර ලස්සනට වටපිටාව පේනවද කියලා අපි යනකොට කට්ටියක් ওই කෙරෝලේ නානවා දැක්කා ඊට පස්සේ ඉතින් අපි පොඩි හයික් එකක් ගියා හයික් එකක් කියන්නේ ඉතින් පොඩි වෝක් එකක් ගියා ඊවිනිං වෝක් එකක් කළුදිය පොකුණ ඉතින් හරි ලස්සනයි ඉතින් වටපිටාව සුන්දරත් ඒ විඳ ගනිමින් අපි පොඩි වෝක් එකක් ගියා ඉතින් රජගිරි පොකුණත් මේක භික්ෂු ආරාම කියලා තමයි සඳහන් වෙන්නේ දවසේ අපේ නවාතන මිහින්තලේ නේවරෙස්ට් මේක ඇත්තටම නේවියකින් තමයි මොකද කියන්නේ ඒකට මැනේජ් කරන්නේ අයියන් අපේ කාමරේ හොයාගෙන රූම් එක තියෙන ෆස්ට් ෆ්ලෝ එකේ ගත්තේ ෆැමිලි රූම් එකක් ගුඩ් නාවල් රෙස්ට් මිහින්තලේ අපි යන් රූම් ටුවර් එකක් බලන්න Hello. Hello. පොඩි ආයුර්වේදික් ස්මෙල් එකක් දුන්නා
අපිට මේ දෙන්න පැකේජ් එකට ඉන්ක්ලූඩඩ් දරකමට බලන්න සම්පත රිමෝට් එකේ බල්කනි එකක් තියෙනවා දැන් තනම් කරලා අරගමු නෝ ෂොප් නේ ඔව් බෙස්ට් thing එක තමයි එයා ෆ්‍රෙෂ් එක මාරන්න සොඳ මොනහරි ටුවර්ස් එහෙම කරනවද මිහින්තලේ ටුවර්ස් කරනවද ඩින ගන්න මෙහෙම තමයි ගොළඟ රෙස්ටෝරන්ට් එක තියන්නේ මේගොල්ලෝ සරම්ය දැන් ආවා ඒ බෑ ස්මාර්ට් කැෂුවල් කිව්වෝ මික්ස් රයිස් එකයි චිකන් කොත්තු එකයි ඕඩර් කරා. තව එනවා. තව දෙකක් එන්න ඕනේ. ඒකේ හැටියට